අයබෝවන්. අද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඔබ හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ සවුදි අරාබි රාජධානියේ නුදුරු අනාගත කාලයේදී ඇතිවිය හැකි රැකියා අභ්‍යර්ථු රාශියක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. මෙහිදී විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ ඉංජිනේරුවන්, නිර්මාණ ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්ෂකවරුන් වැනි රැකියා සඳහා අවස්ථා රාශියක් තිබෙන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් මේ කාර්ය කරට ඇරගෙන ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂිතයින් වෙනුවෙන් සවුදි අරාබි රාජධානිය තුළ රැකියා අවස්ථා ලබා ගැනීමට විශාල උත්සාහයක් දරමින් මහඟු මෙහෙවරක් යෙදෙමින් සිටින ඒ රටේ ශ්‍රී ලංකා තාපති කාර්යාලයේ ගරු තානාපතිතුමා මේ අවස්ථාවේ අපි සමග සම්බන්ධ වෙනවා. එතුමා බලාපොරොත්තු වෙනවා අපේ ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂාවෙන් සිටින අපේ වෘත්තිකයන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමට. එමනම් ගරු තානාපතිතුමනි, ඔබතුමාව ආයුබංක පිළිගන්නවා. ඔබතුමාට අපි ආරාධනා කරනවා අපේ ශ්‍රී ලංකාවේ මේ වන විට විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අපේක්ෂාවෙන් සිටින වෘත්තිකයන්ට ඔබතුමාට කරුණු පැහැදිලි කර දෙන්න කියලා, ඔබතුමාට පුළුවන් එයා අයට කරුණු පැහැදිලි කර දෙන්න මේ අවස්ථාව ලබා ගන්නට. එතෙන්දී ඔබතුමාගේ සැලැස්ම මොකද්ද, කොයි ආකාරයේද මේ කටයුත්ත කීපට බලාපොරොත්තු වෙන කාරණය පිළිබඳව පැහැදිලි කිරීමක් අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට. මට කතා කරන්න කලින් මම කියන්න ඕන, මට සිංහලෙන් එච්චර හොඳටම කතා කරන්න බෑ. ඒ නිසා මගේ උච්චාරණ වලින් මොනෝදරි අඩුවක් තියෙනවා නම් මාව සමාවිද කියලා කරුණාකරලා ඉල්ලනවා. ඔබ කියපු පරිදි මේ සවුදි අරේබියා රාජධානී ඒගොල්ලන්ගේ ආර්ථික විවිධාංගීකරණයේ වැඩසටහන යටතේ 2030 දක්ම යටතේ 2030 විෂන් කියලා අපි කියන්නේ යක්ම යටතේ ව්‍යාපෘති දැනට 15ක් විතර සම්බන්ධ වෙලා තියෙනවා මේ ලොකු වෙලා ව්‍යාපෘති දේවල්. ඒකේ වටිනාකම අවිලා US ඩොලර් ට්‍රිලියන් 7ක්. ඒ පරිමාණය යටතේ ඒගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් 15ක් විතර දැනට ව්‍යුත්ත වෙලා තියෙනවා. සමහර ප්‍රොජෙක්ට්ස් දැනටම පටන් අරගෙන තියෙන්නේ, සමහර ඒවා සැලසුනේ. ඒ ප්‍රොජෙක්ට්ස් වලට දැනට තියෙනවා සෑහෙන්න ඔපචුනිටි එකක්, අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා එන්ජිනියර්ස්, ආකිට්ස්, ගෘහ නිර්මාණ ශිල්පිය, ඩ්‍රෝවිං කරණිය කට්ටිය වලට හරියට එතන ඩිමාන්ඩ්ස් තියෙනවා. ඒ ඩිමාන්ඩ් එක තපේ කරන්න අද දැන් ඕමනාලා තියෙනවා. අපි ශ්‍රී ලංකා බියුරෝ ෆොරින් එම්ප්ලොයිමන්ට් එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් හදාගෙන යන්නේ. ඒ හදාගෙන යන එක තමයි දැන් දැනට ශ්‍රී ලංකා බියුරෝ ෆොරින් එම්ප්ලොයිමන්ට් එකේ දැනන පෝර්ටල් එකක් හදලා තියෙනවා. ඒ පෝර්ටල් එකෙන් තමයි අපි තොරතුරු ටිකක් එකතු කරගන්නේ. තොරතුරු ටිකක් එකතු කරාම අපිට දැනගන්න පුළුවන් වෙයි කී දෙනෙක් විතර අපිට ෆොරින් එම්ප්ලොයිමන්ට් චාන්සස් විතර හදාගන්න පුළුවන් කියලා. එම හදාගත්ත ගමම ඒ ගැන අපි මේ රජයේත් එක්ක කතා කරලා ඒ සම හදලා ඒගොල්ලන්ට එම්ප්ලොයිමන්ට් ඔපචුනිටි එක අරන් දෙන එක තමයි අපේ දැන් පරමාර්ථයයි. අපි බලාපොරොත්තු වෙනවා අපි හිතන විදියට එම්ප්ලොයිමන්ට් ඔපචුනිටිස් හම්බුණා නම් අපිට US ඩොලර් 40 මිලියන් වගේ අමතර රෙමිටන්සස් මාසයකට ගෙන්නන්න පුළුවන් රටට. දැන් මේක තියන්නේ මේ මම සාමාන්‍යයෙන් කියන විදියට ක්වොන්ටිටේටිව් ඉඳලා ක්වොලිටේටිව් චේන්ජ් එකක් ඒක තමයි කරන්න හදන්නේ. දැන් ඒ කියන්නේ දැන් අපි මෙතෙක් කාල අපි බහුල වශයෙන්ම ඔය සවුදි අරාබියේ සේවයේදී ඉන්නේ වැඩි වශයෙන් අඩු කුසලතා මට්ටම් තියෙන අපේ ශ්‍රී ලාංකිකයින්. ඒ නිසා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපෘතිය හරහා ඉහළ කුසලතා සහිත වෘත්තිකයන් වැඩි වශයෙන් ඒ රටේ රැකී අවස්ථා සහ යොමු කරමින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ලබා ගැනීමට. ඒක තමයි ඇත්තටම ඒක අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක විතරක් නෙවෙයි, ප්‍රොෆෙෂනල්ස්ලා වගේම ස්කිල් කට්ටිය, සෙමි ස්කිල් කට්ටිය එහෙම අපිට දියුණු කරගන්න පුළුවන්. ඒක විතරක් නෙවෙයි, දැන් නිර්මාණයේ කොහොම එවර වුණාම
පස්සේ අපිට ඕන වෙනවා දැන් නර්සස් ඕන වෙනවා හොස්පිටල් වලට ඩොක්ටර්ස් ඕන වෙනවා හොස්පිටල්ස් වලට දැන් ඊට පස්සේ අපිට ඕන වෙනවා හෝටල්ස් එහෙම නඩත්තු කරගන්න ටුවරිස්ට් කට්ටිය ඕන වෙනවා හෝටල්ස් වලින් වැඩ කරන්න කට්ටිය ඕන වෙනවා ඒ නිසා මෙතන ඕපන් කරන ප්‍රොජෙක්ට්ස් 15ම නිර්මාණ කරන අවස්ථාව ඉන්ස්ට්‍රක්ෂන් ස්පේස් එක විතර නෙවෙයි ඉන්ස්ට්‍රක්ට් එක ඉවරුණාම අපිට opportunities හම්බෙනවා මේක අපි හරියට ප්‍රොජෙනේට ගන්න ඕනේ ඒකට අනිවාර්යයෙන්ම අපිට ඕන වෙන්නේ අපිට තියෙන තොරතුරු ටික ඒ තොරතුරු හොයාගෙන විදියෙන් තමයි අපි දැනට ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකයි ශ්‍රී ලංකා එම්බසි එකයි එකතු වෙලා වැඩ කරගන්නේ ඒක සාර්ථක කරගන්න ඕන නම් අපි හොඳයි තරවත්තුමනි මම දන්න විදිහට ඔබතුමා මම හිතන්නේ ලබන සතිය ඇතුළත ශ්‍රී ලංකාවෙන් එන දූත කණ්ඩායමක් සමග එකතු වෙලා සෞදි බලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් නියමිතව තියෙනවා. දරු මනුෂ්‍ය නායකර ඇමතිතුමා මේ රටට යගේ ඩෙලිගේෂන් එකක් එනවා. අපි දැන් වැඩ කටයුතු ටිකක් අරගෙන යනවා ඒ විසිට් එක සාර්ථක කරගන්න. ඒ පරමාර්ථයක තියෙන්නේ අපි employment එක quantitative ඉඳලා qualitative එක expand කරන එකයි foreign remittance එක වැඩි කරන එක තමයි objective එක. ඒක දැනට ඔබතුමා කියපු පරිදි අපිට foreign employment එක ගොඩක් තියෙන්නේ මේ පල්ලෙයා මට්ටමේ. ඒක අපි දියුණු කරලා semi skill skill මට්ටමේ අනිත් එක professional මට්ටමේ එකතු කරගන්න ඕනේ. ඒක තමයි දැන් මේ visit එකේදී ගොඩක් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක යොමු වෙලා කතා කරලා ඒක සාර්ථක කරගන්න. හොඳයි. එවනම් බොහොම ස්තුතියි කරන තාපත්තුමනි. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ ශ්‍රී ලංකා විදේශ යාණිත කාර්යාංශෙත් මේ ඒකාබද්ධ උත්සාහය සාර්ථක වෙලා වැඩියෙන් ශ්‍රී ලංකේ වෘත්තිකයන්ට සෞදි අරාබියේ රැකියා අවස්ථා ලැබෙයි කියලා. එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Thank you.